දැන් ජනාධිපතිවරණය වරයි රාජ්‍ය බලය හා මැරබලය සහිත වූ ඒ කාධිපතිවරයෙකු සමඟ තරඟ කළ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරසේන මැතුමා දැන් ජයග්‍රහණ කොට අසන් මතක ත බාගන්න නග්‍ර සබහා පලාාත් සබහා පාර්ලිමේන්තු බලය ඇතුළු සියලු රජායර්තනවල බලතල ඇතිව සිටි මේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකින් පරාධවීම හොයි තරම්ම කේද ජනකද.වගේ ඉතිහාස ගතව අවස්ථාවක්. රාජපක්ෂ කණ්ඩයිමට දැම් එක දරාගණඩ බෑමිතුරණි. අවසාන මොහොත දක්වා හොඳින් හෝ නරක්කින් බලේ රැඳී සිටින්නට රාජපක්ෂවරු ගත් උත්සාහයත් පැරදවීම ට්‍රී ලංකාවේ ජනතාවගේ වාසනාවක්. ඉවගේම ලංකාවේ සිටි ඒ ධිපති පාලකයකු ඒවගේම ඔහුගේ සහෝදර කණ්ඩායමත් ඔහුගේ නරි රැලත් මේ ම ජනතාව චන්දයෙන් ගෙදරයවීමට හැකිවීම, මේ වගේ චන්දයකින් ගෙදරයවීමට හැකිවීම ගැන ලෝකේට මා ඩම්පරයක්. එය කළේ මේරටේ මහ ජනතාවයි. දැනව ජතතිපති මෛතතුරපාල සිරසෙන මහතාට තිබෙන්නේ. අපේ රටේ යහපාලනය ඇති කිරීම. ඉවගේ මේ රට වැටීතියන නය උගුලෙන් ණය අඩුකර ගැනීමට ක්‍රමයක් ක්‍රමවේදයක් සැකසීම. ඉවගේම ජනතාවට සහන සලසාදීම. එවගේ මැතිවරණ ප්‍රකාශයේ අඩංගු ප්‍රතිපත්ති ඒවා ස්ෂ්ට සිද්ධ කිරීම මේ ජනාධිපතිවරය හමුවේ තිබෙන බරපතල කාරයන්. ජනතාවට සහන සලසාදීම රාජ්‍යයර්තනවල ඇති දූෂණ වංචා ඒවා අවුම කර ගැනීමට කටයුතු කිරීමත්. මැතිවරණ ප්‍රකාශණය ප්‍රතිපත්ති ඒ ආකාරයෙන් ඉෂ්ටකිරීම කියන අභියෝග අලු ජනතිපති හමීවා. ජපක්ෂ හත්මයා මන්ගේ බලය දිිග කරගැනීම සඳහා පැවිත්ති නීති රීති ඒවා පටහැනිි ලෙස ඒ මැතිවරණ නීති රීති උල්ලගනය කරමින් ඒවා පොඩික්කර ඒ පොඩිපට්ට කර කුණුූ කෝඩිට විසි කරලා දමලා ඒක අධිපති විීරවයන් අන්ද වෙලා මේ මැතිවරණය පැවැත්තුවා ඒ කවරුත් දන්නවා ඒක අයහපත් ප්‍රතිඵල තාමත් අපේ රටේ තියෙනවා ඒ නිසා ඒ කාරණනා සංසෝධනය කරගනරත් ටික කලක් නව ජනාතුමාට ආාව. මේ මැතිවරනන්නේ දදි රාජපක්ෂ ගෙනගිය ප්‍රචාරක ක්‍රමවිදි ගැන හිතන්නට දෙයක් නෑ. ඔබේවාත් දකින්නට ඇති. ඒ යිතාමත්ම ලැද්ා සහතයි, විිලි ලැජ්ජා සහගතයි. රට පුරා ගෙනගිය ප්‍රචාරක කටයුතු මින්ම රපවාහිනයේ ෆෙම් නාලිකාවල පපුහත් පත්තුලත් ගෙනගිය ප්‍රචාරක කටයුතුවල ගැබ්බවෙලා තිබුණේ වැඩිපුරම මඩ්ඩ ප්‍රහාාරයන්. ඒවගේම රට පුරා ගෙනගිය කටකතාවලටතත් . පැති ආ්ුව පැති නාාධපතිවරණයදී ඒ නරි රැල පුදුම විදිහට මුල්තැනක් දුන්නා. අසත්‍ය ප්‍රචාර අවලාද බොරු ලිපිල්ලෝ එක නිදිරිපත් කරමින්, අසත්‍ය ප්‍රවෘති රාජ්‍යනාලිකා ඔස්සේ මැතිවරණ දිනේ දක්වාහමත්. මැතිවරණ දිනේවිීත් උදේවරුවිදිත්. ඒ මට්ඩ ප්‍රචාරයන් හා තමන්ට වාසිදායක ප්‍රවෘති විකාශනය කරල්ලා ඒ අයගේ නූගත්කම ඒයා අයගේ ගොංකම. ජනතාවට පෙන්න්නට හැදවා. නමුත් මෙදා රාජපක්ෂගේ මඩ ප්‍රහාරයන්ට අපිරටේ ජනතවරැවටනේ නෑ මිත්‍රවරුණින්. මේ මැතිවරණයේදී ජාතිවාදය හා ආගම්වාදය දැඩි ලෙස උසන්නට පිරිස් උත්සහක් කලා. එවගේ ජාතිීන අතර අසමගේකම් ඇති කරන්නට. විමල් දලස් වගේම බොදු බලසේනා හිමිවරුන්ද බොහෝසේ දැඩිලෙස උත්සහ කලා. ඒගේ දෙමලහා මුස්ලිම් කන්්ඩයිම් සමඟ ඇතිකරගත්ත ගියවසුම් ගැන්න ඔවුන් පුන්න පුනාා මාධ්‍යස්ය කිව්වා. තිස් සත්තනා කළවා ඒවා සත්‍ය බවපෙන්නීමට ව්‍යාජ ලිපි ලේඛන පවා සකස් කලා. ඒවාගේ මෛත්‍රපාල සිරසන මහතාට සමාන රූපයකෙන් යුත් ඩුබලිකට් ඩුබලිකේට් අපේක්ෂකක් මේ මැතිවරණද හඳුන්වා දෙමින්. රජයේ විශාල මුදල් ප්‍රමාණයක්. හුගේ්‍රචාර්ක කටයුතුට සඳහා වියදං කළා එසේ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චන්ද පදනම බිධ දමන්නට ඒවගේ ඔහු ඔහු පිළිබඳ නොෙකුත් ව්‍යාජතුොරතුරු ජනමාධ්‍ය ඔස්සය ජනතාවට දිර්පාත් කරන්නට මිත්‍රවර්ණේ හැබැයි ඒ හැමත් දෙයක්ම මේ ඒ අධීපති රාජ පක්ෂට පාරාවලල්ලක් වුණා. ජනවාරිය අටවෙන්දා ජයගත්තේ මේ එක මැතිවරණයක් පමණයි. ව ඉදිරියේදී මැතිවරණ කීපයකට මුණ දෙන්නට සිද්ධ වෙනවා. නව ජනාධිපතිවරයෙක් වෙනත් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කණ්ඩායමක් සමඟ මේ නව ජනාධිපතිතුමාට කටයුතු සිද්ධකිරීමට දැන් සිදුවීතිබෙනවා. රජපක්ෂගේ මැර ගෝලයන් මේ නරි රැල කුමන ආකාරයකට කටයුතු කරාවිදේ යන්න ඇත්ත වශයෙන් සැක සහිතයි. මිත්‍රවරුණි ඔවුන් කකුලෙෙන් ජනතවත්තුමගේ ඇද දමන්නට ගන්නා උත්සාහය ගැන අප නැවත්ත පුුණපුුණා කිව යුතුන් නෑ. ඒ ගැන පරිස්සංගිය යුතුයි. එසේම මේ මැතිවරණේදී දේශපාල නායකයන්ට ලන්වී සිටින හොර කේන්ද්‍රරකාරයන්ට ඒවගේම වසී ගුරුකන් කට්ටඩින්න් මේ වශී ගෝල ජප කරන්නන්ට ජනතාපේරට ජනතාව කදිම පිළිතුරක් ලබා දුන්නා. මොකක්දේ ගුරුකංවලින්. යන්ත්‍රමන්ත්‍ර බලයෙන් චන්ද බලය ලබා ගන්නටත් මැතිවරණ දිනන්නටත් නොහැකි බැව. ඔවුන්ට යස ලෙස කියා දුන්නා. වර්තමාන ජනාධිපති මේ ජනනායකයන්ට තිබෙන්නේ මෙවැනි හොර අවස්ථවාදී කේන්දරකාරයන්ගේෙන් පරිස්සං වන්නට. මිත්‍රවරුණි. පත්කළ මන්ත්‍රීවරයකු ඉවත්කොට මහින්ද රාජපක්ෂ නැවත්ත පාර්ලිමේන්තුවට එන බව. නියතයි ඒ අනිවාර්යම සිදුවන්නක් ඉන් පසු ඔහුගේ සැලසුම් ගැන මේ නව කණ්ඩෑම විමසිල්ලෙන් සිටියයුතු බවයි මගේ හැඟීම